திருமதி நாகசுபுதேசனார் அது தவசே லாப சமீகரணவல அந்திம கொடச லாப சமீகரண சம்பந்தம் அந்திம கொடச மீட பெராபி சேஷபாத்திர சமீகரணம் எஹெம நத்தம் கினும் கரண சமீகரணே சம்பந்தம் அபி விவித ஆகாரயன்ட அபியாச விசதுவா கதா கலா சாகச்சா கலா එවගේම පෙර සතිය අපි ලාභ සමීකරණ සම්බන්ධයෙන් අපි කතා කළා ඊට පස්සේ මම ඔබට රැවසුවා ලාභ සමීකරණ සම්බන්ධයෙන් අභ්‍යාස කීපයක් දීලා තියෙනවා ඒවා සකස් කරන්න කියලා අද දවසේ මේ අභ්‍යාස කීපය අපි සාකච්ඡා කරමු लाभ समीकरण संबंधेन अभ्यास कीपिया साहचा कला इलांगर तिबेने विसीवन अभ्यास अभ्यास अंक विस्स मैं अभ्यास है दुवद अरे अपिट गान कियनवा රවීන්ද්‍ර ගේ ව්‍යාපාරයේ 2021 එක දිනට පැවති මුළු වත්කම් 628000යි මුළු වගකීම් ප්‍රමාණය 78000යි ඒ වගේම එම අවුරුද්දේම 12/31 දිනට පැවති මුළු වත්කම් 712000යි මුළු වගකීම් 62000යි කාලය තුල මේ 2020 වසර තුල පෞද්ගලික ප්‍රයෝජන අරගෙන තියෙන රුපියල් 78000ක භාණ්ඩ සහ මුදල් කාලය තුල උපයා ඇති ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා කියනවා අපි බලමු 2021 සුද්ධ වක්කම් 2021 දිනට සුද්ධ වක්කම් ප්‍රමාණය කීයද සුද්ධවත්කම් සමානයි මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු වෙනවයි මුළු වගකීම් කීයක් වෙනවද මුළු වත්කම් 628000යි මුළු වගකීම් 78000යි එතකොට 550000 ආරම්භක සුද්ධ වත්කම්. එතන 2021 12/31 දිනට කීයද සුද්ධ වත්කම්? සුද්ධ වත්කම් කීයද? මුළු වත්කම් 712000යි. මුළු වගකීම් 62000යි. එතකොට 650000යි. අවසාන සුද්ධ වත්කම්. එහෙනම් ලාභයේ කීයද? ලාභ සමීකරණය අවසාන සුද්ධ වත්කම් අඩු කරනවා ආරම්භක සුද්ධ වත්කම් එකතු කරනවා ගැනීමයි. මේ අභ්‍යාසයේ අමතර ප්‍රාග්ධනය දීලා නැහැ. අමතර ප්‍රාග්ධනය දීලා නැහැ. එහෙමනම් කීයද? අවසාන සුද්ධ වත්කම් 650000යි. ආරම්භක සුද්ධ වත්කම් අවසාන සුද්ධ වත්කම් 650000යි. ආරම්භක සුද්ධ වත්කම් 550000යි. එකතු කළා ගැනීමදී 78000. මේකෙන් මේ කල්පලාම ලක්ෂයයි. එකතු කරනවා 178000 වසර තුල උපයා ඇති ලාභය වසර තුල උපයා ඇති ලාභය 178000 හදලි වරණ අපි ඊගව අභ්‍යාසයට යමු अभ्यास अंक 21 अभ्यास अंक 21
ඔබට දීලා තියෙන අභ්‍යාසය ලාල්ගේ ව්‍යාපාරයේ 2023 331 දිනටයි 2021 331 දිනටයි තොරතුරු ඔබට දීලා තියෙනවා තොරතුරු ඔබට දීලා තියෙනවා 20 331 දීලා දෙනවා මුළු අත්කම් 150,000යි බාහිර වගකීම් 40,000යි 2021 331 මුළු අත්කම් 120,000යි බාහිර වගකීම් 35,000යි වර්ෂය තුලදී ලාල් තම පුද්ගලික පරිභෝජනය සඳහා මාසිකව අන්න වරදගත් තැන මාසිකව රුපියල් 4000 කටිනා භාණ්ඩ සහ මුදලින් රුපියල් 2500 බැගින් ලබාගෙන ඇත 2020 ජූලි 1 දින 45000 කටිනා යන්ත්‍රයක් තම පෞද්ගලික ගිණුමේ තිබූ මුදල් වලින් මිලටගෙන ව්‍යාපාරයට යොදවන ලදී අපෙන් අහනවා 2021 331 දිනේ නවසන් වසර තුලදී ලාල්ගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා අපිට කියනවා පැහැදිලිද අපි මේ ගාන හදමු පළමුවෙන්ම අපි හදනවා වසර ආරම්භක දින කවද්ද ආරම්භක දින වසරේ ආරම්භක දින 23/31 එහෙම නැත්නම් 20 24/1 23/31 දිනට තිබිච්ච දේ තමයි 2020 24/1 දිනට තියෙන්නේ එහෙම නේද 23/31 අවසාන මොහොතේ ව්‍යාපාරයේ වසාතබර මොහොතේ තිබෙන වත්කම් වගකීමේ අයුරෙන්ම 2020 අප්‍රේල් 1 දින නැවත ව්‍යාපාරය විවෘත කරනකොට තිබිය යුතුයි එහෙනම් වසරේ ආරම්භක මුළු සුද්ධ වත්කම් ආරම්භක සුද්ධ වත්කම් කීයද මුළු වත්කම් 150,000යි මුළු වත්කම් වලින් මුළු වගකීම් අඩු කරනවා මුළු වත්කම් 150,000යි මුළු වගකීම් 40,000යි 110,000යි 110,000යි අවසාන සුද්ධ වත්කම් මුළු වත්කම් කියද 120,000යි මුළු වගකීම් 35,000යි දොර කීයද මේක අඩු කළාම සුද්ධ වත්කම් 85,000යි ගැණිලි කොච්චරද වාර්ෂික ගැණිලි කොහමද මාසිකට අරන් තියනවා භාණ්ඩ වලින් 4000ක් මුදල් වලින් 2500ක් මේ වගේ 12ක් 78,000යි ගැණිලි අමතර ප්‍රාග්ධනය කීයද හතලිස් පන්දාහයි එහෙමනම් පුතේ ලාභය සමානයි ලාභය කොහොමද හොයන්නේ අවසාන සුද්ධ වත්කම් අඩු කරනවා ආරම්භක සුද්ධ වත්කම් එකතු කළා ගැණිලි අඩු කළා අමතර ප්‍රාග්ධනය අවසාන සුද්ධ වත්කම් වලින් ආරම්භක සුද්ධ වත්කම් අඩු කළා ගැණිලි එකතු කළා අමතර ප්‍රාග්ධනය අඩු කළා අවසානයේ තියෙන්නේ 85,000යි ආරම්භයේ තිබ්බා 110,000ක් ගැණිලි 78,000ක් සිද්ධ කළා අමතර ප්‍රාග්ධනය 45,000යි මේකෙන් මේක අඩු කරලා දැන් අපි ධනේව එකතු කරලා ඍණේව අඩු කරමුකෝ ධනේව කීයද 85යි 78යි 163,000යි 163,000යි ඍණේව තියෙනවා 155,000 ලාභය කීයද කීද ලාභය ලාභය 78,000යි
सॉरी लाभ अठदाह लाभ की रुपया अठदाह अभी तो गाने किए ना वाह जिनदास दिदास इसी हाथरा एक दिन हार लक्ष पनस्दाह का मुदला के दवा व्यापार या कारंभ केला दिदास इसी दुलहाई तीसरे के दिन अटे व्यापारे पुत्तल पहाता तरतरुना यंत्र उपकरण ली बाडू मोटर आते भांड तोगे नायगतियो मुदला बैंकु नायहिमियो पचित वियदा අදාළ කාලය තුල ජිනදාස තම පෞද්ගලික රක්ෂණ ඔප්පු සඳහා රුපියල් 8000ක මුදලක් ව්‍යාපාරයේ මුදලින් ගෙවා ඇත. ඊට අමතරව පෞද්ගලික ප්‍රයෝජන සඳහා මාසිකව රුපියල් 4200 බැගින් ලබාගෙන ඇත. අදාළ කාලය තුල ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. අදාළ කාලය තුල ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. දැන් ආරම්භක ප්‍රාග්ධනය කීයද? आरंभ का प्राग्दाने रुपयाल हार लक्ष पनस दाहाय एक विनसाक ने आरंभ का प्राग्दाने के अने पुते सुद्ध वत्कम लते समान है आरंभ का सुद्ध वत्कम है हार लक्ष पनस दाहम तमाय पहले इधर दें व्यापार या कारंभ कलाम है आरंभ का दिन अट्टी पे ने सुद्ध वत्कम में ने ये दो प्राग्दाने ये माय पहले इधर आरंभ का दिन अट्टी पे ने सुद्ध वत्कम में ने ये दो प्राग्दाने ये माय पहले ने එහෙමනම් අපිට හොයන්න තියෙන 2020 12 31 සුද්ධ වත්කම 2020 12 31 සුද්ධ වත්කම තමයි අපිට හොයන්න තියෙන්නේ හරි අපි හදමු බලන්න 2020 12 31 සුද්ධ වත්කම කීයද කියලා හොයන්නේ කොහොමද මුළු වත්කම් ටික එකට එකතු කරනවා මුළු වත්කම් ටික එකට එකතු කරලා මුළු වගකීම අඩු කරන්න ඕන හරි අපි බලමු 2020 12 31 වත්කම් කීයද කියලා යන්ත්‍ර දින 85000ක් යන්ත්‍ර 85000යි ලී බඩු 75000යි ලී බඩු 75000යි මෝටර රථ 210000යි भांड तो का अनुपंदाहाय तो का अनुपंदाहाय नायगतियो 105000 मुदाल मुदाल 78000 अगर मैंने मेरा तमाय वाद काम वाद की मुनाद दिएने नायहिमियो 88000 उपचित वेदा उपचित वेदम क्या ने वाग कीमा उपचित वेदम क्या ने वाग कीमा तो उपचित वेदम क्या ने वा दोलोस दाह तो मुलु वाग कीम किया दे लाख्य है मुलु वाग कीम लाख्य है मुलु वाग काम किया दे अगर दिन्दु तुनाए दहाटाए इसी अटेंग आठ दिफाक कितरोए मुलुवागे මුලවත්කම් 648000යි වගකීම් ලක්ෂයයි එහෙමනම් වසර අවසානයේ මුළු සුද්ධ වත්කම කියන 548000යි එතන ආරම්භක සුද්ධ වත්කම අපිට දීලා තියෙනවා කියද 450000යි ඊදු ප්‍රාග්ධනය කියන්නේ ආරම්භක සුද්ධ වත්කම. ඒතර ආරම්භක සුද්ධ වත්කම 450000යි. අවසාන සුද්ධ වත්කම 578000යි. ගැණිලි මොනවාද සිදු කරලා තියෙන්නේ? දැන් මම මේ ටික මකනවා. හරි? ගැණිලි මොනවාද සිදු කරලා තියෙන්නේ? ගැණිලි රක්ෂණ වාරික තමන්ගේ
පෞද්ගලික රක්ෂණ වාරික ව්‍යාපාරයේ මුදලින් ගේවල එතන එක ගෙනිලි හා සමානයි රක්ෂණේ 8000යි විනත් ගෙනිලි මාසයකට 4200යි මාස කීයද අප්‍රේල් 1 ව්‍යාපාරයේ පටන් ගත්තේ අපිට තොරතුරු දීලා තියෙන්නේ 12යි 31 දක්වා පමණයි අප්‍රේල් 1 පටන් ගත්තේ දෙසැම්බර් 31 දක්වා පමණයි. එතකොට කීයද මාස 9යි. වරද්ද ගන්න එපා මාස 9යි. එහෙනම් ගැනිලි කීයද? 9.2218යි 36යි 37යි. එහෙනම් ගැනිලි කීයද? 45800යි. ගැනිලි වල වටිනාකම රුපියල් 45800යි. පැහැදිලිද? ගැනිලි වල වටිනාකම රුපියල් 45800යි. දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ අගයන් වල. මේ අපි ගණනය කරලා ලබාගත් තොරතුරු වල වෙනසක් තියෙනවද? ගැටලුවක් තිබෙනවද මේවා පිළිබඳව? දැන් එක්කෙනෙක් අහනවා අවසාන සුද්ධ වත්කම් වලට රුපියල් 450000ක මුල ප්‍රාග්ධනය එකතු කරන්නේ නැද්ද කියලා. නැත පුතේ නැත. येदु मुदले अभी आरंभे येदु हार लक्ष्य पनास्दा है मुदलें तमाई मैं वातकाम वालगीप निर्माणे वेलाती बिन्ने ते आरंभे योद्धवन में मुदला एक प्रार्थने वेलवा एक दिन मुदला अपने ये मुदलें ते अभी तो हार लक्ष्य पनास्दा केदुवा एक एमल लक्ष्य का बहाने का तो मुकदमे ने हार लक्ष्य पनास्दा है මුදල් බා මුදල් ප්‍රමාණය අඩු වෙනවා ලක්ෂයකින්. ඒ කියන්නේ 450000 මුදල 350000 ක අඩු වෙනවා. බහණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා ලක්ෂයකින්. ඔබට මතකද ගිනුම් කරන සමීකරණය අපි කළා. එතකොට ගනුදෙනු වලදී මුදල් අඩු වෙනවා, බහණ්ඩ වැඩි වෙනවා, ලී බඩු වැඩි වෙනවා, මුදල් අඩු වෙනවා මේ වගේ දේවල් වෙලා 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 අන්තිමට මුළු අත්කම කීයක් වෙලාද? 6,40,000. මුළු වගකීම ලක්ෂයක් වෙලා. එතකොට ආරම්භක මතක තියාගන්න. ආරම්භයේ යෙදු මුදල එකතු කරන්නේ නැත. හරිද? වරදින තැන් නේ මේ ප්‍රශ්න අහන්න. එහෙම තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඈ? තව ප්‍රශ්නයක් ඇහුවා. රක්ෂණේ ගැනීමලිද කියලා. ඔව්. ඇයි? පෞද්ගලික රක්ෂණ වියදම් පෞද්ගලික රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ මුදලින් ගෙවලා පෞද්ගලික රක්ෂ පෞද්ගලිකනේ ව්‍යාපාරයක් නෙවෙයි එතකොට පෞද්ගලික දියා ව්‍යාපාරයේ මුදල් වලින් ගෙවුවා මොකද වෙන්නේ මොකද ඒක ගැනිලි පැහැදිලි ගැනිලි එහෙම තමයි පොතේ ප්‍රශ්න අහන්නේ ඒ වෙන් තමයි ඔබ ඉගෙන ගන්න තාමරත් තිබෙන ප්‍රශ්න මේ ගණනය කළ දේවල් සම්බන්ධයෙන් මොකක් තියනවද තව ගෙවුන වරදින් නැති මේ මාස 9 කියන එක මාස 9 කියන එක වරදින් නැති සමහර වෙලාවට එහෙම දේවල් වෙනවා ඒක හන්ද තමයි අපි විවිධ අභ්‍යාස හදාන්නේ එතකොට තමයි ඔබ දැනුවත් වෙන්නේ පරිපූර්ණ වෙන්නේ ආ දැනුමේ උපරිමයට එන්නේ එහෙම තමයි හරි ලාභය සමානයි ලාභය කොහමද හොයන්නේ ලාභය කොහමද හොයන්නේ අවසාන සුද්ධ වාස්කම් අඩු කිරීම ආරම්භක සුද්ධ වාස්කම් එකතු කිරීම ගැනිලි අඩු කිරීම අමතර ප්‍රාග්ධනය අවසාන සුද්ධ වාස්කම් 548000යි ආරම්භක සුද්ධ වාස්කම් 450000යි ගැනිලි 45800යි මේකේ කඩකලාම 98000යි එකතු කළා 45800යි 143800යි ලාභය ලාභය 143800යි කිසියම් ව්‍යාපාරයක් ආරම්භයේ යොදවනු ලබන ප්‍රාග්ධනය ආරම්භක ප්‍රාග්ධනය තමයි දරුවනේ ආරම්භක සුද්ධ වත්කම් පැහැදිලිද ආරම්භක සුද්ධ වත්කම් මෙර මුකුත්ම නැහැ
මඟුඹට කියලා තියෙනවා සුද්ධ වත්කම් කියන්නේ ප්‍රාණධනිය කියලා. සුද්ධ වත්කම් කියන්නේ මට තියෙන සුද්ධ අයිතිය. මට තියෙන සුද්ධ අයිතිය ව්‍යාපාරයක. ඒකට අපි කියනවා සුද්ධ වත්කම්. ඒක තමයි ප්‍රාණධනිය. හැදෙන්නේ ඌරේම වෙලාවක ප්‍රාණධනිය කියන්නේ සුද්ධ වත්කම්. සුද්ධ වත්කම්. ඒක හන්දා කරුණක් විදිහට මතක තියාගන්න ඕනෑම අවස්ථාවක ස්කන්ධය ප්‍රාණධනිය අයිතිය හිමිකම මේ ඔක්කොම එක වචනය සමානයි. ඒ ඔක්කොම සමානයි සුද්ධවත්කම් වල. හරිද? සුද්ධවත්කම් කියන්නේ මට තියෙන සුද්ධවත්කම. මා ළඟ තියෙනවා ලක්ෂ 10ක වත්කම්, මන් ණය වෙලා තියෙනවා ලක්ෂ 2ක්. ලක්ෂ 10න් ලක්ෂ 2ක් අඩු වුණාම මට අයිති ප්‍රමාණය ලක්ෂ 8ක්. හරිද? සුද්ධවත්කම්. මේක පැහැදිලිව ඉගෙන ගන්න. මොකද ගිනුම් කරණය පුරාවට සුද්ධ වත්කම් මේ වත්කම් වගකීමේ කියන සංකල්පය හරි ප්‍රබලයි. දැන් ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මේ වචන සමාන වචන මොනවාද? ප්‍රාග්ධනය, හිමිකම, අයිතිය, ස්කන්ධය, පැහැදිලිද? සුද්ධ වත්කම්. සුද්ධ වත්කම්. අයි බය වෙන්න එපා. සුද්ධ වත්කම් වල වැඩි වීම කියන්නේ ප්‍රාග්ධනය වැඩි වීම, ස්කන්ධය වැඩි වීම, හිමිකම් වල වැඩි වීම. කවදාකවත් එතනින් එහාට හිතන්න ඕනේ නැහැ. ඒක තමයි ඇත්තම ඇත්ත. ෆයිනලි අවසාන වශයෙන් ඒ කාරණය ඔබ හොඳින් මතක තබා ගන්න එක තමයි අවශ්‍ය. හරි. මොනවද තියෙන ගැටලු? ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ අභ්‍යාසයට යමු. දැන් ඔබට තේරෙනවා ඇද්දි මේ අභ්‍යාස හදනකොට තමයි අර අපි දැනුමේ අපි හරියට තියරිය ගත්තු නැති කරුණු හොඳට ග්‍රහණය වෙන්නේ මේ අභ්‍යාස වලින්. ඒ නිසා අභ්‍යාස වලින්ම තමයි අපේ දැනුම පරිපූර්ණ කරගන්න ඕනේ. හරි, අපි ඊළඟ අභ්‍යාසයට යමු. පහත දෑ අතුරෙන් ලාභයේ කෙරෙහි බලපෑම ලබන ගනුදෙනු කවරේද? රුපියල් 25000ක ලීබඩු මිලට ගැනීම, 2300ක ලිපිද්‍රව්‍ය මිලට ගැනීම, 3000ක රක්ෂණ වියදම්, රුපියල් 4000ක් පෞද්ගලික ප්‍රයෝජනෙට ලබා ගැනීම, ඊට පස්සේ 6500ක බහණ්ඩ ණයට ගැනීම, වත්කම් ෂේවීම රුපියල් 3000යි. මෙතන තියෙනවා කරුණු 6ක්. මම හැමෝගෙම එක එක්කෙනාගෙන් එක එක ප්‍රශ්න අහනවා. පැහැදිලිද? කාලය ගියාට කමක් නැහැ. එක එක්කෙනාගෙන් එක එක ප්‍රශ්න අහනවා. හැමෝම උත්තර ටික ලියලා රෙඩි වෙන්න. සූදානම් වෙන්න. හරි? අභ්‍යාසාංක 23 පහත දෑ අතුරෙන් ලාභයේ කෙරෙහි බලපෑමක් ඇති කරන ලබන ගනුදෙනු කවරේද? රුපියල් 25000ක ලීබඩු මිලට ගැනීම, රුපියල් 2300ක ලිපිද්‍රව්‍ය ගැනීම, රුපියල් 3000ක රක්ෂණ වියදම් දැරීම, රුපියල් 4000ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනෙට ලබා ගැනීම, රුපියල් 6000ක බහණ්ඩ ණයට ගැනීම, රුපියල් 3000ක වත්කම් ෂේවීම පළවෙනි එක තිබ්බේ අපිට ලීබඩු මිලට ගැනීම. ලීබඩු මිලට ගැනීම. එතන ලීබඩු කියන්නේ වත්කමක්. ඒක නිසා වත්කමක් සඳහා මුදල් ලැබුවාට ලාභයට බලපාන්නේ නැහැ. මුදල් සඳහා වත්කමක් සඳහා මුදල් ලැබුවාට ලාභයට බලපාන්නේ නැහැ. දෙවෙනි කාරණේ ලිපිද්‍රව්‍ය මිලට ගැනීම. ලිපිද්‍රව්‍ය කියන්නේ වියදම. දැන් මෙහෙම ගන්නකො ව්‍යාපාරයක් බිල්පත් ටිකක් මුද්‍රණය කරනවා. ඒක විකුණන්න පුළුවන්ද? බෑ. ඒක විකුණන්න බෑ. ඒක හන්ද ලිපිද්‍රව්‍ය සඳහා වියදමක් දරුවා නම් ලිපිද්‍රව්‍ය ප්‍රමාණයක් මෙතන ගත්තා නම් ඒක වියදමක්සේ පිළිගන්න. හරිද? ලිපිද්‍රව්‍ය කියන්නේ වියදමක්. දැන් මෙහෙම වුණොත් බුක් ෂොප් එක ලිපිද්‍රව්‍ය විලඳ තැලා අලෙ ලිපිද්‍රව්‍ය අලෙ විකිරීමට මිලදී ගත්තා නම් ඒක ලාභයට බලපාන්නේ නැහැ. ලිපිද්‍රව්‍ය අලෙවි කරන්න මිලට ගත්තා නම් ලාභයට බලපාන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයේ භාවිතයේ ලිපිද්‍රව්‍ය මිලට ගත්තොත් ඒක ලාභයේ කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ ලාභයට බලපානවා, ලාභය අඩු වෙනවා. හරිද? තුන්වන කාරණය. ආයතනයක වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් ලාභයට බලපානවද නැද්ද? මේ ගනුදෙනු නිශ්චිතව හරියටම අඳුන ගන්න ඕනේ. ඒක හන්දම මේ ප්‍රශ්න මම ඔබෙන් එකින් එක අහන්නේ. එකින් එක අහන්නේ.
දැන් අපිට කියන රක්ෂණ වියදම් දරුවා රක්ෂණ වියදම් කියන්නේ ව්‍යාපාර ව්‍යාපාර වෙනුවෙන් රක්ෂණ දරන අවස්ථා තියෙනවා ඕනෑම ව්‍යාපාරයක් හරි ව්‍යාපාරයක් තමන්ගේ ස්ටොක් එක ව්‍යාපාරේ බහණ්ඩ තුග රක්ෂණය කරනවා දැන් හිතා ගන්න හදිසියෙ ගින්නක් හට ගන්නවා හදිසියෙ ගම් වතුර හදිසියෙ තෙමෙනවා වැස්සට තෙමිලා ගම් වතුරකට තෙමිලා ගින්නෙන් හානි වුණොත් සොරකම් කළොත් මොනවා හරි දෙයක් වුණොත් බහණ්ඩ වලට රක්ෂණයෙන් වන්දි ලබා ගන්න පුළුවන් ඒක නිසා බොහෝ ව්‍යාපාර රක්ෂණය කරනවා බොහෝ ව්‍යාපාර රක්ෂණය කරනවා කරන ලද රක්ෂණය වියදම රක්ෂණේ වියදම සාමාන්‍යයෙන් රක්ෂණේ පුතේ ප්‍රභේද දෙකක් තියෙන එකක් තමයි ජීවිත රක්ෂණේ අනිත් එක හානි රක්ෂණේ දැන් අපි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැන් මට මගේ ජීවිතේට රක්ෂණයක් ගත්තොත් ඒක ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ජීවිත රක්ෂණයක් ඒක ආයෝජනය මට කවදා හරි දවසක කල්පිරෙනවා ඒක මට ගන්න පුළුවන් හැබැයි වාහනයක් රක්ෂණය කළොත් අපි කියනවා බහණ්ඩ රක්ෂණය කළොත් ගොඩනැගිල්ල රක්ෂණය කළොත් අපි ඒකට කියනවා හානිපූර්ණ රක්ෂණය සාමාන්‍ය රක්ෂණය අපිට ලැබෙන්නේ හානියක් වුණොත් විතරයි ඒක හන්දා රක්ෂණය ව්‍යාපාරයක රක්ෂණ වියදම වියදම රක්ෂණ ගාස්තු වියදම ආයි ගන්න බෑ වන්දියක් හැර ගන්න බෑ දැන් මේක කොහෙවත් කියලා නැහැනේ පෞද්ගලික රක්ෂණ වියදම් පෞද්ගලික රක්ෂණ වියදම් වුණොත් ඒක ව්‍යාපාරයට අදාළ නැහැ දැන් මේක රක්ෂණ වියදම් අපිට කියලා නැහැ කොහෙවත් ඒක නිසා රක්ෂණ වියදම ලාභයට බලපානවා රක්ෂණ වියදම ලාභයට බලපානවා පෞද්ගලික ප්‍රයෝජනෙට ගෙදර ගෙනිච්චොත් ලාභයට බලපානවා කියලා කියනවා දැන් හතර දිනෙම කිව්වා ඌ කියලා ඔයාලට මතකද ගිනම් කරන සමීකරණය ලාභ සමීකරණය කොහොමද එන්නේ ලාභ සමීකරණය කොහොමද එන්නේ අග සුද්ධවත්කම් වලින් මුල සුද්ධවත්කම් අඩු කරනවා ගැනිලි එකතු කරනවා එයි ගැනිලි එකතු කරන්නේ ඒ ගණිලි එකතු කරන්න. ඒ ගණිලි එකතු කරන්න. ඒ ගණිලි එකතු කරන්න. මතක තියාගන්න. තදින් මතක තියාගන්න. කිසිදු අවස්ථාවක ලාභයට ගණිලි බලපාන්නේ නැත. අපි කො ලාභය නිර්වචනය කරන්න. ලාභය නිර්වචනය කරන්න මොකද ලාභයේ නිර්වචනය? අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව සුද්ධවත්කම් වල වැඩිවීම ලාභයක්. සුද්ධවත්කම් වල අඩුවීම අලාභයක්. අයිතිකරුවන්ගේ මැදිහත් වීමකින් තොරව සුද්ධවත්කම් වල වැඩිවීම ලාභයක් අඩුවීම අලාභයක්. දැන් අයිතිකරුවන්ගේ මැදිහත් වීම ලාභයට බලපානවද? බලපාන්නේ නැහැ. බලපාන්නේ නැති නිසා තමයි ගෙනෙවි එකතු කරන්නේ gedara ginichchen ekathu karana laabiya gedari gena apita kaadu karana ehenam mokadda api igena gatte dan balana api igena gattu de tama yahanne igena gattu de ehuwata samahara welawata api hina wenawa api hina wenawa eka api abhyasa hadanna one abhyasa hadiyutte eka ehenam mokadda ganili mata hadiya gana karakawala tariya වරද්ද ගන්න එපා කරකවල බැරියත් වරද්ද ගන්න එපා ගෙනිලි ලාභයට බලපාන්නේ නැත හරිද අදින් ගියාගෙන පොල්ගෙඩිය අපරෙන් ගියාගෙන ගෙනිලි ලාභයට බලපාන්නේ ඒක නිකුත් කරන්නේ gedara ginichchiri එකතු කරන්නේ නැහැ හරිද එහේ නම් පුතේ ගෙනිලි ලාභයට බලපාන්නේ නැත ණයට වහන්න ගත්තාම අපි ගිනුම් කරන සමීකරණ ගියාම බලන්න පුතේ අපි ඉගෙනගත්තු දේ මෙන්න මෙහෙම තමයි ඉගෙන ගන්නෙ බහණ්ඩ ණයට ගත්තාම මොකද උනේ වත්කම් වැඩි වුණා වගකීම් වැඩි වුණා හිමිකම් වලට බලපෑවේ නැහැ ඇයි හිමිකම් වලට බලපෑවේ නැත්තේ ලාභයට බල නොපාන නිසා බලපාන්නේ නැහැ පැහැදිලිද ඒ මේ ඉගෙන ගන්න කරුණු තමයි එහෙනම් වත්කමක් මිලට ගත්තාම ණයට ගත්තාත් මුදලට ගත්තාත් වෙන්නේ මොකද්ද මුදලට ගත්තොත් වත්කම් මුදල් වත්කම් අඩු වෙලා බහණ්ඩ කියන වත්කම වැඩි වෙනවා හරිද මුදල් වත්කම අඩු වෙනවා බහණ්ඩ කියන වත්කම වැඩි වෙනවා ණයට ගත්තොත්
लाभेट बलपान पौद्गलिक प्रयोजन मुदल लाभेट बलपाने පෞද්ගලික ප්‍රයෝජනට මුදල් ගත්තට ලාභයට බලපාන්නේ නැහැ. පෞද්ගලික කිසිදු දෙයක් පෞද්ගලික ප්‍රයෝජනය උදෙසා ව්‍යාපාරයෙන් කරන ලබන කිසිදු දෙයක් ලාභයට බලපාන්නේ නැහැ. ඊට පස්සේ බහණ්ඩ ණයට ගත්තා. බහණ්ඩ ණයට ගත්තට ලාභයට බලපාන්නේ නැහැ. බහණ්ඩ ණයට ගත්තා. මුදලට ගත්තා ලාභයට බලපාන්නේ නැහැ. ඊයන්න වත්කම් සේවීම සේ කිරීම ලාභයට බලපානවා. लाभेट व्यापार आरंभक दिन मे हाथ एक दिन आरंभक प्राग्दान एक लक्षण मे हाथ एक आरंभ कर व्यापारे वसराट पास दिदाह दिवी वसरावसाने एक दिदाहसी एक हनवा හරි හොඳ ළමයි වගේ හදන්න බලන්න දැන් අපි අභ්‍යාසය හදමු 2019 4 එක දින ආරම්භ කරන ලද ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය 120000යි 2019 4 එක සුද්ධ වත්කම් 112000යි අවසන් වසරේ ලාභය කීයද අවසාන සුද්ධ වත්කම් අඩු කිරීම ආරම්භක සුද්ධ වත්කම් අපිට කියනවා මේ වසර තුල ගෙනිලි මුකුත් නැහැ ඒ වගේම අමතර ප්‍රාග්ධනයක් නැහැ කියලා ඒක නිසා ඉතුරු ටික අපි ලියන්න අවශ්‍යම නැහැ ලියන්න ඕනෙම නැහැ ඇයි යදවීම මුකුත් නැහැ එමනම් කීයද दोलोस लक्ष हेट दाहाय अडुकला दोलोस लक्ष या तो किये द हेट दाहाय लाभ दिदहास विसे तुनाय किसे के दिन लाभे किये द हेट दाहाय हेट दाहाय मैं संबंधे मुकुट गैटलु दिन आदे मुकुट गैटलु दिन आदे මුලවත්කම්
මෙන්න මෙතනට ලක්ෂ 17 ගන්න ඕනේ. ඒ කියන්නේ වෙරිසරි මේ මේක මම දැක්කෙත් නැහැ. මෙන්න මෙහෙම පොඩ්ඩක් අපි සංශෝධනය කරගමු දරුවනේ මේ මේ මෙතන මම මේ මේ යොදලා තියෙන ආකාරය වැරදි ප්‍රශ්නේ පස්සේ පොඩි වරදක් තියෙනවා අගානේ පොඩි වැරදීමක් තිබුණා වල 2020 මුළු අත්කම ලක්ෂ 16ක් විදිහට හදා ගන්න ඒක මුළු අගතියම 340000 එතකොට සුද්ධ වාක්‍යම 260000යි එතකොට 260000න් ආරම්භක සුද්ධ වාක්‍යම ලක්ෂ 12 අඩු කළාම ලාභය ලක්ෂ ලාභය 60000යි එතකොට 2021 331 සුද්ධ වාක්‍යම් කීයද මුළු වාක්‍යම් ලක්ෂ 17යි මුළු වගකීම් 420000යි එතකොට කීයද 2,30,000 ගැනිලිහා අමතර රාග්ධනය නැහැ එහෙම නිසා 12,80,000න් අඩු කරනවා කීයද ආරම්භක රාග්ධනය වෙන්නේ 12,60,000යි කීයද 20,000යි එතකොට 2021 වර්ෂයේ ලාභය කීයද 2021යි sorry 20,000යි ලාභය එතකොට දරුවනේ අපි ගන්නවා ආරම්භයේම 12,00,000යි ඊළඟ වසර අවසානයේ 12,60,000යි. එතන ලාභය 60,000යි. දෙවෙනි වසර ගන්නකොට දෙවෙනි වසර ආරම්භයේ සුද්ධ වත්කම වෙන්නේ 12,60,000යි. 12 දෙවෙනි වසර අවසානයේ සුද්ධ වත්කම 12,20,000යි. මෙන්න මේක තමයි ගන්න දෙවෙනි වසර ආරම්භයේ සුද්ධ වත්කම. 12,80,000 කියන්නේ අවසාන සුද්ධ වත්කම. දෙවෙනි වසර 2021 වසර අවසානයේ සුද්ධවත්කම 12,80,000යි. එතකොට 2021 331 වෙනි අවසන් වසරේ සුද්ධ ලාභය කීයද? රුපියල් 20,000යි. දැන් ඔබට තේරෙනවා ඇති අපි විවිධ අභ්‍යාස හදනකොට එන දැනුම විවිධ අභ්‍යාස හදනකොට එන දැනුම ඉතාම වැඩි. ඒක නිසා මහන්සියල අභ්‍යාස හදන්න මහන්සියලා අභ්‍යාස හදලා අවශ්‍ය දැනුම හදා ගන්න. අභ්‍යාස හදනකොට විවිධ දේවල් අපි ඉගෙන ගන්නවා. අභ්‍යාස හදන්න හදන්න අපි පුළුල් පරාසයක දැනුමක් ආරූඪ කර ගන්නවා, එකතු කර ගන්නවා. හරි. එහෙමනම් සියලුම දෙනාට සුබ දවසක්. ඊළඟ දවසේ මුණ ගැහෙනකම් නැවත වරක් සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න උළුවාන් තරම් උපරිම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න. එහෙනම් සියලු දෙනාට නැවත වරක් සුබ දවසක්.